වෙල්කම් ස්වීඩනයේ වෙත පැමිණෙන බලාපොරොත්තු වෙන ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. මම මේ වීඩියෝ එකේදී බලාපොරොත්තු වෙන්නේ මේන් ඇප්ලිකන්ට් අමතරව ඩිපෙන්ඩන්ට් වීසා ඉන්ටර්වියු එක සිද්ධ වෙන්නේ කොහොමද කියන එක ගැන ඔයාලට කියන්න. ඩිපෙන්ඩන්ට් වීසා ඉන්ටර්වියු එක කියන එක හැම වෙලේම අත්‍යවශ්‍ය කාරණයක් නෙවෙයි. ඒ වුණත් සමහර විශේෂ අවස්ථාවලදී ඩිපෙන්ඩන්ට් වීසා ඉන්ටර්වියු එකට කැඳවෙනවා. ඉතින් මෙහෙම වෙන්නේ ඔයාලා සබ්මිට් කරලා තියෙන ડોකියුමන්ට්ස් වල මොනවා හරි ක්ලියර් නැති තැනක් තියෙනවා නම් හරි එහෙම නැත්නම් ඔයාලා ළඟදී විවාහ වෙච්ච හරි නැත්නම් රෙජිස්ටර් වෙච්ච හරි අය නම් ඒ වගේ අවස්ථාවකදී තමයි ડિපෙන්ඩන්ට්ට ඉන්ටර්විව් එකට කැඳවන්නේ. ඉතින් මේකෙදි ගෙනියන්න ඕනේ ડોකියුමන්ට්ස් ඔයාලගේ කේස් එකකින් කේස් එකකට වෙනස් වෙනවා. ඒක ඔයාලගේ ඉන්ටර්විව් එකේ අපොයින්ට්මන්ට් ලෙටර් එකත් එක්ක ડોකියුමන්ට් ලිස්ට් එක හම් වෙනවා. ඒ මොන ડોකියුමන්ට්ස් ගෙනිච්චත් ඔයාලා මුලින්ම සිද්ධ වෙනවා ඔයාලා මේන් ඇප්ලිකන්ට් එක්ක තියෙන සම්බන්ධය ප්‍රූව් කරන්න. ඉතින් ඒ සඳහා මැරේජ් සර්ටිෆිකේට් එක වගේම වෙඩින් ෆොටෝස් කියන ඒවත් වැදගත්. ඉතින් ඔයාලා දැන් වෙඩින් ෆොටෝස් ගෙනියනකොට ඔයාලගේ වෙඩින් ඇල්බම් එක ගෙනියනවා නම් ඒක ගොඩක් ලොකු එකක් නම් ඔයාලට සිද්ධ වෙනවා ෆොටෝස් කීපයක් හරි ප්‍රින්ට් කරලා අරන් යන්න. ඉතින් මේ ප්‍රින්ට් කරලා ගෙනියනකොට ඔයාලා මේ කියන වැඩි අවධානයක් දෙන්න ඕනේ ඔයාලගේ සංස්කෘතියට අනුව ඔයාලා විවාහයේදී කරපු ඒක එක ඉවෙන්ට්ස් වල ෆොටෝස් ගන්න. ඒ කියන්නේ මොනවා හරි පෝරුව සෙරමනි හරි චර්ච් සෙරමනි හරි ඒ වගේ ඒ ඔයාලගේ විශේෂ අවස්ථා ගන්න. එහෙම නැතුව ඔයාලගේ කපල් එකේ ඒ වගේම ගෲප් එකත් එක්ක කරපු ෆොටෝ වගේ ඒවට යාලා වැඩි අවධානයක් ලබා දෙන්නේ නැහැ. ඒ වගේ මේ ඉන්ටර්විව් එක සිද්ධ වෙන්නේත් මේන් ඇප්ලිකන්ට්ගේ ඉන්ටර්විව් එක සිද්ධ වෙච්ච ආකාරයටමයි. ඒක කලින් වීඩියෝ එකේදී විස්තර කරලා තියෙනවා. අපි බලමු මුලින්ම ඩිපෙන්ඩන්ට්ගේ ඉන්ටර්විව් එකේදී අහන ප්‍රශ්න මොන වගේද කියලා. මේකෙදි ගොඩක්ම අහන්නේ ඔයාට මේන් ඇප්ලිකන්ට් එක්ක තියෙන සම්බන්ධය ගැන. ඒ කියන්නේ එයා ගැන විස්තර අහන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ මේන් ඇප්ලිකන්ට්ගේ නම, වයස, ගම, ඉපදුන තැන ඒ වගේ පර්සනල් දේවල් ගොඩක් අහන්න පුළුවන්. ඒ වගේම ඔයාලා ඒ කියන්නේ ඩේට්ස් කියන ඒවා ගොඩක් වෙලාවට අමතක වෙනවනම් හොඳට මතක තියාගෙන යන්න. ඒව ඔයාලා ડોකියුමන්ට්ස් වලින් ඔක්කොම චෙක් කරනවා. ඔයාලා ඒ වෙලාවෙදි කියන ඩේට්ස් වගේ දේවල්. අනිත් එක ඔයාලා හොඳට මතක තියාගන්න ඕනේ මේ ඉන්ටර්විව් එකෙන් පස්සේ වෙනම ක්‍රොස් චෙක් කරන්න ඔයාලගේ මේන් ඇප්ලිකන්ට් එක වෙනමම ආයමත් ඉන්ටර්විව් එකක් තියලා බලන්නේ ඔයා කියපු උත්තර හරියටම හරිද කියන ඩිපෙන්ඩන්ට් ඇන් මේන් ඇප්ලිකන්ට් කියන දෙන්නම එකම උත්තර දුන්නේ කියන එක. ඒ නිසා ඩිපෙන්ඩන්ට් මේ වෙලාවෙත් හරියට උත්තරය දෙන එක සහ එයා කොච්චර කන්ෆිඩන්ස් පිට උත්තර දෙනවද කියන එකෙන් තමයි ගොඩක් වෙලාවට ඔයාලට මේ ඉන්ටර්විව් එක හරියට කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඩේට්ස් ඒ වගේ දේවල් වරද්දන්න නැතුව කියන්න. මොකද මේක ඔයාලට විතරක් මේ වෙලාවේ හම් වෙන චාන්ස් එක නිසා. ඒ වගේ මේන් ඇප්ලිකන්ට් ගැන කියන්නේ ඔයාලා එයා සමහරට පොඩි කාලේ ඉඳන් ජීවත් වෙච්ච තැන්, ඉස්කෝලේ ගියපු ඒවා, කොහෙද ගියපු කැම්පස් එක, ඒ වගේ හැම දෙයක්ම අහන්න පුළුවන්. ඒ නිසා හැම දෙයක්ම ගැන දැනගෙන යන්න. ඒ වගේම දැන් ඔයාලා ජීවත් වෙන්නේ කොහෙද, ඔයාලා ඉන්න ගෙදර කාමර කීයක් තියෙනවද, නැත්තම් ගෙදර මොන හරි බඩු ගේන්නේ කවුද, ඒ වගේ ඕනම් පර්සනල් දෙයක් අහන්න පුළුවන්. ඒ නිසා අර ඒවට එකපාර උත්තර දෙන්න පුළුවන් විදිහට ලෑස්ති වෙලා යන්න. ඒ වගේම ආගෙන් අහන්න පුළුවන් ස්වීඩන් ගැන. ඒ කියන්නේ දැන් ඔයාගේ හස්බන්ඩ් හරි වයිෆ් හරි එඩියුකේෂන් වලට දාලා තියෙනවා නම් එයාලා මොන යුනිවර්සිටි එකකින්ද ගිහින් යන්නේ, ඔයාලා කොහෙද ගිහින් නැතර වෙන්න බලාපොරොත්තු වෙන්නේ, ඒ ළඟ තියෙන නගර මොනවද, ඒ වගේ ඩිපෙන්ඩන්ට් විදිහට ඔයා ස්වීඩන් ගැන දැනගන්න ඕන දේවල් දැනගෙන යන්න. ඒ වගේම ආගෙන් අහන්න පුළුවන් ඔයා එහි ජීවත් වෙන කාලෙදී ඔයාට කවුද සල්ලි දෙන්නේ ජීවත් වෙන්න, ඔයා ජොබ් එකක් කරන්න බලාපොරොත්තු වෙනවද, ඔයා ලංකාවේදී කරන්න ජොබ් එක මොකද්ද, ඒ වගේ දේවල් අහන්න පුළුවන්. ඉතින් ඔයාලට කියන්න පුළුවන් ඒ වගේ වෙලාවට ඒ කියන්නේ ඔයාගේ හස්බන්ඩ් හරි වයිෆ්ට හරි ඉගෙන ගන්න සපෝට් කරගෙන ඔයාලා ස්වීඩන් වල ඉන්න බලාපොරොත්තු වෙනවා, ඒ වගේ මම මොන හරි ජොබ් එකක් කරන්න හිතාගෙන ඉන්නවා නම් ඒ වගේ දේවල් හරි ඒ වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ලෑස්ති වෙලා යන්න. ඒ වගේ මහන්න පුළුවන් ඔයාලා ඉස්සරහට ඔයාගේ මේන් ඇප්ලිකන්ට් එඩියුකේෂන් ඉවරුනායින් පස්සේ මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ, ඒ වගේ දේවල් ගැන උත්තර දෙන්න කොට ලෑස්ති වෙලා යන්න.
ඒවගේම සමහර වෙලාවට ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක ගැනත් අහන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවකදී ඔයා ඇත්තටම එයාලා පිළිගන්නවා සමහර වෙලාවට ඇත්තට මේක මගේ මේන් ඇප්ලිකන්ට් තමයි ඇප්ලයි කරේ, එයා තමයි ඒක ඇත්තට මං වැඩි ඉන්වෝල් වුණ නෑ කියලා වුණත් ඔයාලට කියන්න පුළුවන්. ඔයාලා ඒ කියන්නේ ඒක ගැන විස්තර දන්නවා නම් ඔයාලට ඒක ගැන උනම් උත්තර දෙන්නත් පුළුවන්. ඒ වගේ මේකට අර එහෙම උත්තරයක් ඔයා දන්නේ නැහැ කියන එක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මේ වගේ රටවල් වල එහෙම ඒ කියන්නේ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් වුණා කියලා එයාලා අනිත් එක්කෙනා කරන එක හරියටම දන්නේ නැති වෙන්න පුළුවන් ඒ වගේ දෙයකදී. ඉතින් ඒ නිසා ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒනට පුළුවන් නම් දැනගෙන යන්න. මේකෙදි ගොඩක්ම මේ අනිත් විස්තර ඔක්කොටම වැඩිය වැඩිපුර මහන්නේ මේන් ඇප්ලිකන්ට් එක්ක වගේ තියෙන සම්බන්ධය සහ ඒ වගේ පර්සනල් දේවල් තමයි අහන්නේ. ඒකෙන් බලන්නේ ගොඩක්ම ඔයා එකපාරේ ඒකට හරියට උත්තරේ දෙනවද කියන එක. ඉතින් ඒක ඔයාලා කියන හොඳ රඳුරනවා නම් මේක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ඉන්ටර්විව් එක සාමාන්‍යයෙන් විනාඩි 10ක ඉඳන් පැය භාගයක් විනාඩි 40ක් විතර යනකම් යන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේන් ඇප්ලිකන්ට්ගේ ඉන්ටර්විව් එකත් සාමාන්‍යයෙන් පැය භාගයක් පැයක් වගේ යන්න පුළුවන්. ඉතින් මේක සමහර විට ඔයාලා කොච්චර හොඳ උත්තර දෙනවද කියන එක මත ඉක්මනින් ඉවර වෙන්න හෝ තව කල් ගන්න පුළුවන්. මම හිතනවා ඔයාලා ඩිපෙන්ඩන්ට්ගේ වීසා ඉන්ටර්විව් එක ගැන තැම්පිස් දැනුවත් වීමක් ලබා ගත්තා කියලා. ආයි වීඩියෝ එකදී අපි හමු වෙමු.